ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියතම ප්‍රීමියර් ලීග් තරඟාවලිය IPL තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි මාර්තු 31 වෙනිදා. ඉතින් මේ තරඟාවලිය මාස දෙකක් විතර පැවැත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජාත්‍යන්තර තරඟ අහු වෙනවා මේ කාලයේ අතරතුර. එතකොට අපේ ක්‍රීඩකයන්ට නැත්නම් සමහර ක්‍රීඩකයන්ට තරඟ මගහැරෙන්නටත් පුළුවන්. ඒ කොහොම වුණත් දැන් IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට සිටින නැත්නම් වෙන්දේසියෙන් අලෙවි වෙලා කණ්ඩායම් හිමි කරගෙන ඉන්න ක්‍රීඩකයන් ගණනාවක්ම ආබාධවලට ලක් වෙලා තියෙනවා. හරියට බලපුවම ප්‍රබල ක්‍රීඩකයන් 10ක් විතර ආබාධවලට ලක් වෙලා තියෙනවා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් වෙනුවෙන් බුම්රා ක්‍රීඩා කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඉන්දි ක්‍රීඩකයන් වන විෂාද් පාන්ට් දිලි කැපිටල්ස් වෙනුවෙන්, ඒ වගේම සෆ්රාස් ඛාන් දිලි කැපිටල්ස් වෙනුවෙන්, ඒ වගේම ශ්‍රේයස් අයර් කල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන්, ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන්, ඔය වගේ ඉන්දිය ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම විදේශ ක්‍රීඩකයන් ගත්තාම ජේ රිචඩ්සන් මුම්බයි ඉන්දියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා තමයි වාර්තා වන්නේ. නොකියා දිලි කැපිටල්ස් වෙනුවෙන්, ජෙමිෂන් CSK වෙනුවෙන් නැත්නම් චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන්, වගේම බයාස්ටෝ පංජාබ් කිංස් වෙනුවෙන්, ඒ වගේම අලුත්ම ලයිස්තුවට එනවා එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස් RCB වෙනුවෙන් නැත්නම් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම වෙනුවෙන්. ඔහු ආබාධයකට ලක් වෙලා තියෙනවා. එතකොට දැන් ක්‍රීඩකයන් 10ක් විතර ක්‍රීඩා කරන්නේ නැහැ. සමහරක් වෙලාවට බෙන් ස්ටෝක් CSK වෙනුවෙන් මිලදීගෙන ඉන්නේ. ක්‍රීඩා නොකරයිද ක්‍රීඩා කරයිද කියලා පොඩි සැක සහිත භාවයකුත් එතන තියෙනවා. බෙන් ස්ටෝක් නවසීලන්තයේදී නම් පැබස්වා ක්‍රීඩා කරනවා කියලා කතාවක්. ඒක හරියටම ස්ථාවර නැහැ. බලන්නට වෙන්නේ තරඟාවලිය පටන් ගත්තාම තමයි. කොහොම වුණත් දැනට ඔහු නැතිව වුණත් ක්‍රීඩකයන් 10ක් දැන් ඉවත් වෙලා අවසන්. ඉතින් මුම්බයි ඉන්දියස් ක්‍රීඩකයන් දෙන්නයි, දිල්ලි කැපිටල්ස් තමයි වැඩියෙන් ඉන්නේ. දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයන් 3 දෙනයි, CSK දෙන්නයි, කිංස් 1 ක්‍රීඩකයයි, රාජස්ථාන් ක්‍රීඩකයයි, RCB KKR එක බැගින් තමයි අයින් වෙලා. ඉතින් දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයන් 3 දෙනෙක්ම නැහැ. ඉතින් ඒකේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙන්නේ නැහැ පාන් සහ නොකියා. ඉතින් ඉන්දිය ක්‍රීඩකයන් ටික අතහැරියොත් එහෙම විදේශ ක්‍රීඩකයන් ගත්තාම 5 දෙනෙක් ඉවත් වීමට තමයි දැන් අවස්ථාව තියෙන්නේ. එතකොට ඒ විදේශ ක්‍රීඩකයන් 5 දෙනා ගත්තාම මුම්බයි ඉන්දියන්ස් අවස්ථාවක් තියෙනවා. එතකොට ජේ රිචඩ්සන් වෙනුවෙන්, දිල්ලි කැපිටල්ස් නොකියා වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා, ජෙමිෂන් චෙන්නයි සුපර් කිංස් වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා, ඒ වගේම විල් ජැක්ස් RCB වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා, ජොනි බයාස්ටෝ පංජාබ් කිංස් වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා කියලා තමයි දැනට සඳහන් වන්නේ. ඉතින් තව ක්‍රීඩකයන් ආබාධවලට ලක් වෙන්න පුළුවන්, සමහරක් එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේ විල් ජැක්ස්ගේ ආබාධයත් එක්ක සමාජ මාධ්‍ය තුළ, ඉන්දිය සමාජ මාධ්‍ය තුළ බලපුවාම මේ ක්‍රීඩා ලෝලීන් යෝජනා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒකේ මුලින්ම ඉන්නේ දසුන් ශානක. ඉතින් දසුන් ශානකව විල් ජැක්ස් වෙනුවට ගන්න කියලා ගොඩක්, කියන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් නෙමෙයි ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් යෝජනා කරනවා අපිට දැක ගන්නට පුළුවන් සමාජ මාධ්‍ය තුළ. ඉතින් කොහොම වුණත් 5 දෙනෙක් දැන් විදේශ ක්‍රීඩකයන්ගේ අවස්ථා තියෙනවා කණ්ඩායම්වල. එයින් 3 ඉරියව් ක්‍රීඩකයන් විදිහට බැලුවොත් එහෙම ක්‍රීඩකයන් 3-4 දෙනෙක්ටම අවස්ථාව තියෙනවා. නොකියා විතරයි පන්දු යවන්නෙක් විදිහට සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ කියලා අපිට ගන්නට පුළුවන්. එහෙම බලපුවාම දසුන් ශානකට හොඳ අවස්ථාවක් තියෙනවා කණ්ඩායමකින් මිලදී ගන්න. හැබැයි තාමත් එහෙම මේ ආදේශ කිරීම පටන් ගත්තේ නැහැ කණ්ඩායම් මගින්. අපි බලමු ඉස්සරහට තව සතියක් දෙකක් තියෙන හින්දා 31ට පෙර මේ ආදේශ කිරීම සිදු කරයි. කොමනත් ඉන්දියාව තුළදී දක්වපු දක්ෂතා නිසා ශ්‍රී ලංකා නායකයාට බොහෝ දුරට අවස්ථා හිමි වෙන්නට ඉඩ තියෙනවා කණ්ඩායමකට එකතු වන්නට. අපි බලමු මොකද වෙන්නේ කියලා. IPL තරඟාවලිය ආරම්භ වීමට පෙර මේ ආදේශකයන් ප්‍රකාශයට පත් කරයි. තවත් ක්‍රීඩකයන් ආබාධවලට ලක් වුණොත් එහෙම කොහොමත් තව අවස්ථාවක් එන්න ඉඩ තිබෙනවා ශ්‍රී ලංකා නායකයාට මෙවර IPL ක්‍රීඩා කිරීමට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.